සුබ දවසක් මේ දවස්වල මෝණුපොතේ අය තර්මක අහුලක ඉන්නේ ඒ අයට සමහර පුද්ගලයන්ව ගේ අනන්‍යතාවයේ අඳුනගන්න බැරි එකක් තියෙනවා එතකොට ඒගොල්ලෝ දන්නේ මේගොල්ලෝ ඇත්තටම මොන පාර්ශවයකටද අයිති කියලා දැන් අපි තුමා ආණ්ඩුව පැත්තේද එහෙම නැත්නම් විරුද්ධ පැත්තේ උත්කෘෂණයට පක්ෂද විරුද්ධද දැන් මේ වගේ පැති දෙකක් අරගෙන ඒ පැති දෙකේ මොන පැත්තේද කියලා දන්නේ නැති මධ්‍යස්ත මතධාරීන් කියන කොටසක් සම්බන්ධයෙන් මූණු පොතේ ලොකු ආරවුලක් තියෙනවා ඉතින් ඒ නිසාම ඒ අයගේ ඒ අය යම්කිසි විවේචනයක් එල්ල කරාම ඒ විවේචනය මත පදනම් වෙලා ඒගොල්ලන්ට ලේබල් එකක් අලවනවා මෙයා අහවල් පැත්තේ වෙන්න ඕන මෙයා අහවල් පාක්ෂිකයෙක් වෙන්න ඕන මෙයා අහවලට කඩ යන එක්කෙනෙක් වෙන්න ඕන කියලා එහෙම ලේබල් එකක් අලවන්න ඉක්මන් වෙනවා මොකද එහෙම ඇලෙව්වේ නැති මිනිස්සුන්ව එක් මිනිස්සුත් එක්ක ගනුදෙනු කරන්න මෙයාට අමාරු දැන් UNP කාරෙක් නම් හරි ලේසි ගනුදෙනු කරන්න ඉතිහාසෙම්ම තියෙනවා කියන්නේ UNP එක ගැන මාලිමාවෙන් නම් හරි ලේසි ගනුදෙනු කරන්න මාලිමාවටත් ඉතිහාසයක් තියෙනවා ඒව අරගෙන ගනුදෙනු කරන්න පුළුවන් නමුත් දැන් මේ මොකටවත් අයිති වෙන්නේ නැති පුද්ගලයෙක් වුණාම එතකොට ඒ පුද්ගලයාත් එක්ක ගනුදෙනු කරන්න අමාරුකමක් තියෙනවා ඒ නිසා මේ අවුල අපි මූණු පොතේ දකින්න 2009 සැප්තැම්බර් 11 වෙනිදා ඇමරිකාවේ ට්වින් ටවර් එකට ගහලා ත්‍රස්තවාදය ඉතාම දරුණු විදිහට මතුවෙච්ච වෙලාවක ලෝකයේ අමතන ජෝර්ජ් පුෂ් කියනවා එක්කෝ ඔබ අප සමගයි එහෙම නැත්නම් ත්‍රස්තවාදීන් සමගයි පැහැදිලිව පිළ බෙදක් පිළ දෙකක් මේ වෙලාවේ බෙදිලා තියෙන කතාව ඔහු කියනවා එතකොට අපිට සිද්ධ වෙනවා දැන් ජෝර්ජ් බුෂ්ගේ තර්කණයට අනුව එක්ක ජෝර්ජ් බුෂ් එක්ක හිටගන්න එහෙම නැත්නම් ත්‍රස්තවාදීන් එක්ක හිටගන්න මේ දෙකොල්ලම්ම වැරදි කියන තැන ඉන්න අපිට බෑ එයාගේ තර්කණයට අනුව මීට සමාන තර්කණයක් තමයි මේ මූණු පොතේ අද අපි දකින්නේ දැන් මේ සිද්ධියම අපි දකිනවා අපේ යුද්ධයේ තියෙන කාලේ ඒ කාලේ මේ පැති දෙක පැහැදිලිව තිබුණා. දේශ ප්‍රේමීන් ඉන්නවා යුද්ධයට සහයෝගය දක්වන, දේශ ද්‍රෝහීන් ඉන්නවා යුද්ධයට විරුද්ධ. එතකොට මේ යුද්ධයට ත්‍රස්තවාදී ගැටලුව විසඳන්න යුදමය විසඳුමක් දෙනවද? නැද්ද කියන කාරණේ මත විතරක් දේශ ද්‍රෝහීන් දේශ ප්‍රේමීන් බවට පත් වෙනවා. ඒකේ මැද තැනක් නැහැ. දැන් ඒ කියන්නේ මේ යුද්ධයත් නතර කළා ත්‍රස්තවාදයත් නතර කළා ලංකාව ඇතුලේ ජාතීන් දෙකට එකතු වෙලා ජීවත් වෙන්න පුළුවන් සාමකාමී වාතාවරණයක් හැදීම වෙනුවෙන් පෙනී ඉන්න අයට තිබුණේ දෙපැත්තෙම බැටකන්න ත්‍රස්තවාදීන් කිව්වේ ඔවුන් ආණ්ඩුව පැත්තේ ඉන්නේ එතකොට ත්‍රස්තවාදීන් මරනවා රාජනීති රණගම මොකද ඒ එල්ටීටී එකට විරුද්ධ වුණා කියලා එතකොට රාජිනී තිරාණගම ත්‍රස්තවාදීන් නැතිව මිය ගියේ නැත්තම් හමුදාව අතින් මිය යන්න තිබුණා රාජිනී තිරාණගම හමුදාවේ එක්සෙසර්ස් ගැන හමුදාව විසින් කරපු වැරදි ක්‍රියා ගැන අමානුෂික ක්‍රියා ගැන කඩනගපු කෙනෙක්. එතකොට මේ වගේ මැදිස්ත පුද්ගලයන් දෙපැත්තම විවේචනය කරන නිසාම දෙපැත්තෙම මරණ වරෙන්තු අරගෙන ජීවත් වෙච්ච කාලයක් තමයි යුද්ධ කාලය කියන්නේ. අපි දකිනවා 88 89 කාලෙත් මේ වැඩි වුණා. ප්‍රේමකීර්තිද අල්විස් මැරුවේ කවුද කියලා අදටත් ප්‍රශ්නයක්. මොකද දෙගොල්ලොම කියනවා ප්‍රේමකීර්තිද අල්විස් එහා පැත්තේ. ඒ නිසා මරන්නේ නැත්තේ අහවල් ඒ විදිහට. ඒගොල්ලෝ නිදහස් වෙනවා මේකෙන්. ඒ කියන්නේ මැදිස්ත මතධාරී කෙනෙක් ඕනම පැත්තකින් ප්‍රහාරයට ලක් වෙලා මිය යන්න පුළුවන්. අන්න ඒක තමයි ඇත්ත කතාව. ඉතින් දැන් මේ විදිහට මැදිස්ත මතධාරීන් සම්බන්ධයෙන් එයාගේ අනන්‍යතාවය සම්බන්ධයෙන් තියෙන අවුල ඉතාම තීරණාත්මක එකක් අපි විසින් විසඳගත යුතු. මොකද හේතුව මේ මැදිස්ත මතධාරීන් කියන අය එකම පාර්ශවයකටත් අයිති වෙන්න ප්‍රතික්ෂේප කරන නිසා ඔවුන් කැමති නැති නිසාම ඔවුන් හැකියාව තියෙනවා ඕනම පාර්ශවයක ඕනම කටයුත්තක් විවේචනය කරන්න. එහෙම විවේචනයක් කරපු වෙලාවට ඒ විවේචනයට ලක්වෙච්ච අයට ප්‍රතිපාරයක් දෙන්න අමාරුයි. මොකද මැදිස්ත තැනක ඉඳලා මේක කියන්නේ.
එක පැත්තකට ගිහිල්ලා කිව්වොත් බොහොම ලේසියෙන් පුළුවන් ප්‍රතිපහාරයක් දෙන්න. මැද තැනක ඉඳලා කිව්වොත් ප්‍රතිපහාරයක් දෙන්න බෑ. ඉතින් ඒ නිසාම මේ තමන්ගේ වැරදි වහගන්න බෑ මේ මධ්‍යස්ථ මතධාරීන් ඉන්නකම්. ඒ නිසා ඔවුන් තමයි මේ පාර්ශව දෙකේම දැඩි වෛරයකට ලක් වෙන්නේ. ඉතින් මම මේ කතන්දරේ කිව්වේ අපි මේ මූණු පොතේ මේ තියෙන අවුලත් මේකේ පදනමත් මේකේ තියෙන භයානකකමත් අපි තේරුම් ගත යුතු තියෙන නිසා. මම හිතන හැටියට ලංකාවේ අනාගතයේ තියෙන්නේ මේ මධ්‍යස්ථධාරීන් පිරිස, ඒ කියන්නේ මොන පාර්ශවයකටත් අයිති වෙන්නේ නැති පිරිස වැඩි වෙච්ච තරමට. ඒක තවත් අපි එහාට ගිහිල්ලා මේ වර්තමානයේ අද සිදුවෙන දෙයට ගියොත් උද්ඝෝෂණ රැල්ලක් යනවා. ඒ උද්ඝෝෂණ රැල්ල ඇතුලේ ඉතාම නරක විදියට මහජනයාට අපහසු වෙන විදිහේ වැඩ කටයුත්තක්, ආර්ථිකය තර්ජනයට ලක් වෙන විදිහේ වැඩ කටයුත්තක් සිදු වෙමින් තියෙනවා. අනිත් පැත්තෙන් මේ උද්ඝෝෂණය ට අවශ්‍ය පසුබිම හදන්න පාලකයෝ එක්තරා වැඩ කොටසක් කරනවා. ඒ විතරක් නෙවෙයි, උද්ඝෝෂණය ආපුවාම ඒක මර්ධනය කරන්න ඉතාම දරුණු විදිහේ වැඩ කොටසක් කරනවා. ඒ නිසා උද්ඝෝෂණය සම්බන්ධයෙන් විතරක් නෙවෙයි ආණ්ඩුව සම්බන්ධයෙන්ුත් අපේ යම් යම් රිසර්වේෂන්ස් තියෙනවා. ඒ අයගේ හැසිරීම පිළිබඳව මේ දෙපාර්ශවයම මීට වඩා මේ සංයමයකින් හැසිරෙන්න ඕනයි කියන තැන අපි ඉන්නවා. ඒ වුණාට මේ මතය අපිට ඉදිරිපත් කරන්න විදිහක් නැහැ. මොකද දෙපැත්තෙන්ම මේ මතයට ප්‍රතිපහාර එල්ල වෙනවා. ඉතින් මම කියන්න හදන්නේ අපිට කවදාවත් මේ අර්බුදයෙන් ගැලවෙන්න බෑ. මේ මධ්‍යස්ථධාරීන්ට ප්‍රතිප්‍රහාර එල්ල කිරීම මගින් මේකෙන් ගැලවෙන්න පුළුවන් එකම විදිහ තමයි මේ මධ්‍යස්ථ මතධාරීන් දිගින් දිගට වර්ධනය කිරීම, ඔවුන්ගේ ගොඩ වැඩි කිරීම, ඔවුන් හරහා මේ සිදුවන වැරදි සිදුවන්නේ කාගෙන්ද කියන එක ගැන ප්‍රශ්නයක් නැතුව ඒව විවේචනය කරන්න සුදුසු පරිසරයක් රටතොල හැදුනොත් විතරයි. ඉතින් ඒ සම්බන්ධයෙන් අපි කැප වුණොත් මම හිතන්නේ රට වෙනස් කිරීම අමාරු නැහැ. බොහොම ස්තුතියි.